උඹ ඇච්චර කේන්ති ගන්න. ඔද මං කේන්ති ගන්න. දූෂණ වංචා ඕවා නිකන් පබඩන් ඉෂූ බං. ඕවා හොඳයි බොරුවට මරණ තර්ජන ගෙන්න ගන්න. දැන් මොකද්ද උඹ කියන්නේ? මේ ජාතින් අතර ප්‍රශ්නේ මුං ආයේ අවුල වෙනවා. එහෙම නැත්නම් අනිත් එවුන් අවසන්කම් ඉඳලා උන් එකේ වාසිය ගන්නවා. මේ හැම ආණ්ඩුවක්ම බලය පාත්වා ගන්නෙ බොහොම දැනුවත්ව මේ සමාජය බෙදලා වෙන් කරලා. උඹ හොඳට බලන් හිටපන්. මේ යන විදිහට ආයෙමත් බිලි පූජාවක් එනවා. හැබැයි අපි තාම දන්නේ මේ පළතුවක් පෙරෙන්නේ සිංහල සමාජයටද දෙමළ සමාජයටද කියලා. කාට හැරුණත් ඒ හැරෙන්න අපිට කියන අදහස මේ සමාජය ඇතුලේ හදන්න ඕන. කීයක් හරි දෙන්න මහත්තයා. යනවා යනවා යන්න. සලි නැහැ. තේකක් බොන්න කීයක් හරි දෙන්න. හම්බු කරනවා. හම්බු කළ තේකක් බොනවා. යනවා යනවා යන්න. සලි නැහැ කිව්වම්. ඉන් සිද්ධ වෙනවා මහත්තයා. හැදු වැඩු දෙමාපියන්ට බුදු බවත් වෙන්න ඕනි මහත්තයා. හිතන පතන කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න. හරි හරි යන්න. ලබනාත්මෙත් මේ වගේම සපවත් ජීවිතයක් මහත්තයාට ලැබෙන්න ඕනි. යනෝ යන්න මගුල. පරිවම් වෙලා තියෙන්නේ. උඹේ උදව්වද කරේ? පව් බං. උඹල වගේ ඊළඟ ආත්මේ ප්ලෑන් කරන මධ්‍යම ප්‍රාන්තිකයෝ තමයි මේ රටේ හිඟන්න හදන්නේ. ඔයාලා කරන්න. අපිටත් පුළුවන් උදව්වක් අපි දෙන්න. ඒත් වැඩක් නෑ. කොහොමත් එකයි. මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නෙමෙයි මේක. මේ පළවෙනි මරණ නෙමෙයිනේ. මේක අන්තිම එකක් නෙමෙයි. මේ ගන්නුන්ට මේ රට බාර දීලා යන්න තියෙන්නේ. මේ රට පාළු කනත්තක් වෙනකම් මේ රටේ මිනිස්සු රටින් යන්න තියෙන්නේ. හිඟන්න ටික කනත්ත බදාගෙන ඉන්නේ නැති. මේවා උඩට පේන ප්‍රශ්න. ඇත්ත ප්‍රශ්න මේවා නෙමෙයි. මුන් මේ ජරා වැට්ටි කරගෙන යන කරපු ටික. ලියනවා නම් අන්න ඒ ගැන ලියපන්. එකම අරමුණක් තියෙනු වෙනස් වෙනස් පක්ෂ හදාගෙන බලය ගන්න මේ රටේ මිනිස්සු බේද කරපු එක ගැන ලියපන්. ඒ බේදේ නැතුව බලය පවත්වා ගන්න මුන් දන්නේ නැහැ. මුන් ආයෙමත් මේ තුවාල යටටම හාරනවා. ඒක ගැන ලියපන්. මොකක්දර හැමතිස්සෙම කියන ඉංග්‍රීසි යෙදුම් history repeats. ඉතිහාසයේ නැවත නැවත සිද්ධ වෙනව සහෝදරය. පනස්සතේ බණ්ඩාරනායක චෙලනායකම් සම්මුතියට විරුද්ධව අන්තවාදී සිංහල බෞද්ධ මතය අවුස්සල නූරින්දන් කොළඹට වෙනකම් පෙළපල යාවේ කවුද? ඔය බලය බෙදන්න කියන්නේ උඹයි. අන්න උන් ගැන ලියපන්. 70-75 සභා ආණ්ඩුවට රිංගගෙන 71 කැරල්ලාවහම ඒ ආණ්ඩුව රෙද්දස්ස රිංගගෙන 15,000ක් විතර තරුණයෝ මැරෙනකම් බලන් හිටපන්. ඒ නිවට වාමාංශිකව ගැන ලියපන්.
පනහට පනහා ඉල්ලලා දිමුල ජාතිවාදී අවසලා ඇමති පට්ටම් ගන්න නේද වෙච්ච ඒ නිවට දිමුල නායකව ගැන ලියපන් අසු වැඩවර්ජනේ රටේ පොදු ප්‍රශ්නයක් නෙමෙයි කියලා හිතපු ඒ කොහක දිමුල නායකව ගැන ලියපන් අසුවට සුනාමියේදී අති බහුතරයක් අවවර පිසාද මිනිසුන්ගේ ප්‍රශ්නේ සිංහල ප්‍රශ්නයක් විදිහට පුංචි කරපු ඒ කෝක සිංහල විප්ලවවාදීන් ගැන ලියපු දකුණේ සිංහල කොල්ල කෙල්ල බුරුතු පිටින් මැරෙද්දි ආයෙක අපේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා අකුලන් හිටපු ඒ කෝක දෙමළ විප්ලවවාදීන් ගැන ලියපු සිංහල මුස්ලිම් දෙමළ අපි හැමෝගෙම පොදු හතුරා අනෙක් ජාතීන් නෙමෙයි අපිම බලයටගෙන මේ ආණ්ඩු ඒ ගැන ලියපන් දූෂණ වංචා ජරාව කොමිස් නෙමෙයි බං මේ තුවාලෙ මහරහර වනයක් කරන හැටි ලියපන් එහෙම නැත්තම් මේ අයමත් කනත්තක් වෙයි සහෝදරයා ප්ලෑන් එක මෙහෙමයි අපේ පළවෙනි ආටිකල් එක ඔයාලගේ පත්තරේ එඩිටර් මේල් කරනවා රජීවගේ මේල් එක රජීසර්ගේ මේල් එකින් ඔව් මම පාස්වර්ඩ් එක දන්නවා අයියා දන්නා ඔව් ඇයි ජීවිතයේ සියලු රහස් දන්න එක්කෙනෙක්වත් නැහැ සහෝදරේ ජීවිතේ හැම එකක් හරි ඉන්න ඕනේ මම 79 outsider underscore SL ලියාගන්න එපා මතක තියාගන්න 79 outside ඔබ දැනගත යුතුම මෙවැනි වටිනාදේ හැමදාම බලන්න ලංකාවේ සීග්‍රයම වර්ධනය වූ මෙන්ම වගකීමෙන් ඔබ හා රැඳෙන YouTube නාලිකාව වන citizen.lk නාලිකාව subscribe කරන්න.